ඒ දෙන්න අතර තියෙන ලිංගික සන්තෝෂයක් විතරයි එතනින් එහා කිසිම සම්බන්ධතාවයක් නැහැ. ඒ වගේ ජීවිත කොටක් මට හම්බෙලා තියෙනවා. ඒගොල්ලන්ගේ ප්‍රශ්න වලට මම උත්තර දීලා දෙනවා. මගේ දරුවට කියන්නේ විනාඩියකට හරි ඉස්සෙල්ලා මට දැනුවත් මේ මිනිහා එපා කියලා බෝරුවට නගින්න හරි පල්ලියට යන්න හරි මම නැගෙන අයින්. මම පිරිමියෙක්. මම පිරිමියාගේ පැත්ත තමයි ගන්න ඕනේ. මම ගන්නේ නැහැ. හැබැයි ඔයාට ගැළපෙන්නේ නැති කෙනෙක් එක්ක විවාහයකට නගින්න එපා. මට එක ඇඩ් එක ඇදලා වශීකුරුකන් රාගමුකුරු වශීකුරුකන් කරනවා කියලා ගහමු ගමන් ආයේයි බැලෙන්ඩයි දන්නව කරලා දෙනවා කි. අපි ඊට වැඩි තැනකට යන්න ඕනේ. එම්මතුන්ගේ දිනේ දවසට දරුව හදාගන්න ප්‍රශ්නක් වෙනවානේ. ඔතෙන්දි ගොඩක් දුරට එන්නේ ජාතක දරුවන්ට වඩා අවජාතක දරුවෝනේ බිහි වෙන්නේ කොහොමද? ඇත්ත කතා කළොත් අපි මිනිස්සු කතා කරනකොට අපිට බණ්ඩක් තියලා තියෙනවා. ඒක අපිට කමක් නැහැ. වෙන වෙලා එහෙම සමරන්න ඕනේ දෙයක්. නෑ ඒක තමයි මම කියන්නේ. මම කියන්නේ පෙම්වතුන් සමරන්න ඕනේ. ඒකට හැමදාම. තව පුළුවන් තරම් වැඩි ළමයි හදපන් කියලා මම නම් කියන්නේ. බඳ පොණ්ඩේ. වෙන ඔබට කේගොල්ලන්ට නෙමෙයි. දරුවෙක් පිළිසිඳගෙන නැති වෙන කට්ටියක් තියෙනවා. ඕව ගොඩක් වැඩි රටේ. ඒ දේවල් වලට අපි ගාව ආරක්ෂාකාරී දේවල් ටිකක් තියෙනවා. ඒ දරුවෝ බලාපොරොත්තු වෙන අම්මා වරුන් සහ පියවරුන් මෙන්න බලාපොරොත්තු වෙනු එන්න ඒ වෙනුවෙන් මම විශේෂ දිනයක් දෙනවා. කළු කුමාර දෝසල යන්ත්‍රයක් වගේ දාපුවම ටක් ගාලා හරියනවා. ඕනයි මහත්තයා දෙන්නම් මාගාට ඒගොල්ලන්ට ගෙදරදී ලිංගික එකතු වෙන්න බෑ. බලපුවම ගෙදර මලයක් එක්ක ඉඳලා තියෙනවා. හැබැයි ඒගොල්ලෝ දන්නේ නැහැ. ඒගොල්ලෝ ඇත්තටම අලුතෙන් ගත්ත ගෙයක් ඒක. ඉතින් ඒ වගේ දේවලුත් තියෙනවා. ඉතින් ඒවා මිනිසුන්ට ගියා මිනිසු ඉනා වෙනවා. ඩොක්ටර් මට කිව්වා මේ අපි දුවෝ ගමු 16ද මොකෝ එපාද එයාට එන්න ඕන වෙලාවක් තියෙනවා ඒ වෙලාවට එන්න දෙනවා මොකද නැකත් හදලා ළමයි වෙලියට අරන් ඒකට නැකත් හදන එක නෙමේ ඉබේ එන්න ඕනේ බලමු මගේ දුවට සිංහාසන යෝගයක් තියෙනවා රාජයෝගයක් නැහැ රාජයෝගයක් කියලා නම් මම අනිවාර්යෙන්ම හැරෙනවා ඒකින්ද සිංහාසන යෝගයක් තියෙනවා ඉතින් ඒ දේවල් ඒ ඔටෝමැටිකලි ආවිච්ච දේවල් සුබ දවසක් ඔබට ප්‍රාර්ථනා කරමින් තවත් අලුත් වැඩසටහනක් එක්ක අපි එකතු වෙන්නේ අපි හැමදාම ජීවිතේ තියනා වූ විවිධාකාර දේවල් සොයමින් යන අලුත් සොයා ගැනීම අපිට මුණ ගැහෙනවා සහ ආදරය කියන කාරණාව මිනිස්සු මොනතරම් දුරට සංවේදී වෙනවද මේ ප්‍රශ්නත් එක්ක ජීවිතේ කොහොමද දකින්නේ කියන දේවල් ගත්තට පස්සේ තරුණ තරුණියන්ට තමයි බොහෝ ප්‍රශ්න ගැටලු වර්තමානයේ තියෙනවා කියලා අපිට පේන්නේ මේ Facebook වගේ සමාජ ජාල දිහා බලනකොට අපිට දැනෙන්නේ වෙනත් හැඟීමක්. මිනිසු කොයිතරම් දුරකට මේ ජීවිතය දකින්නවද කියන එක යම් ප්‍රශ්නයක් අපිට තියෙනවා. බැඳීම් කියන දේවල් හරියට අපි අවබෝධ කරගන්නවද කියන ප්‍රශ්නෙත් තියෙනවා. මම මෙහෙම කතා කරන්න හේතු උනේ ළඟ එන විවිධාකාර වූ විශේෂ සුවිශේෂී දවස් අපිට මුණ ගැහෙන හින්දා. අදත් අපි ඇවිල්ලා ඉන්නේ රාගම ගුරු අසපුවට. අපිත් එක්ක ඉන්නවා රාගම ගුරුතුමන්. බොහොම ගෞරවයෙන් පිළිගන්නවා. අයියෝ. මම මේ සම්බන්ධකම් ටිකක් ගැන කතා කරන්නත් හේතු උනේ රාගම ගුරුතුමනි අපි හරියට මේ බැඳීම් කියන දේවල් තේරුම් ගන්නවද ඔබතුමා ගාවට එන්නේ බොහෝ ප්‍රශ්න ගැටලු ටිකක් අරගෙනනේ මේ හැමතැනකම තියෙන්නේ අපි මේ ජීවිතයේ අවබෝධයෙන් නොදකින ප්‍රශ්නය කියන එක තමයි මට දැනෙන විදිහට තියෙන ගැටලුව එතකොට අපි මේව හරියට දකිනවා නම් අපි මේ තරම් දුරට මේ ප්‍රශ්න ගැට ගහගන්නේ නැහැ අපේ ජීවිතවලට ඔබතුමා මොකද ඒ ගැන හිතන්නේ එකම දේ ඕකේ මෙහෙම දෙයක් තියෙනවා සමිත දැන් ගොඩාක් දුරට අපි try කරන්න අපිට අහිමි දේවල්නේ හිමි වෙන්න තියෙන දේවල් වල නෙමෙයිනේ. ඉස්සර මං ඉස්කෝලේ යන කාලේ මට තිබිච්ච එකම සීනේ තමයි මවුන්ටන් බයික් එකනේ. මවුන්ටන් බයික් එක තමයි හීනේ. ඒතර අද මොකද්ද තියෙන? අද ප්‍රාඩෝ ඔන්න ඒ වගේ තැනට ඔලුවට ඇවිල්ලා. ඒ කියන්නේ මිනිස්සුන්ට කවදාක්වත් ඇතිවීමක් නැහැ. දැන් මවුන්ටන් බයික් එක අතින්වත් අල්ලන්නේ නැහැ. ඒ කියන්නේ ඒකේ කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි මං දකින විදිහට මිනිස්සුන්ගේ ජීවිත දැන් අද වෙද්දි අලුතෙන්ම ගන්න ෆෝන් එකට මම පාවිච්චි කරන්නේ. ඇයි පරණ එක පාවිච්චි කරන අවුල්ද? නෑ ඒකේ ඒක තියන. ඒ අපේ සමහරක් අපේ මාන්නෙ වෙන්න පුළුවන්, අපේ ඔළුව ඉදිමිච්ච කම වෙන්න පුළුවන්, ලොකු සීන් වෙන්න පුළුවන්. ඒ හැමදේම වෙන්න පුළුවන්. මම දන්නේ නෑ ඒක. එක එක්කෙනාට එක එක විදිහට මං ගැන කියන්නත් පුළුවන් නේ. එතකොට එතකොට ඒ කියන්නේ මම මේ මං ගැන කියන්නේ. එතකොට මං වගේ හිතන කට්ටියක් තව ඉන්නවනේ. එහෙම ප්‍රශ්නකුත් තියෙනවා නේද? ඒගොල්ලන්ටත් ඕනේ අර දේ ඕනේ. දැන් ඔය ආදරේ සෙනෙහස සහ ප්‍රශ්න කියන එකත් එක්ක එන තව කතන්දරයක් තමයි මෙතනට එන ඒගොල්ලෝ. දැන් කරන්න හදන්නේ බැරි වැඩක් අනාගෙන අපි ගාවට එනවා. එහෙම කට්ටියකුත් ඉන්නවානේ. ඒ කියන්නේ මේ වැඩේ අනිවාර්යයෙන්ම විය යුතු දෙයක් නෙමෙයි ඒක. ඒ කියන්නේ සබඳතාවකට එකඟ වැඩක් නෙමෙයි මේ වෙන්න යන්නේ. ඉතින් ඒක කරලා ඉවරලා එයා ගාව තියෙන සල්ලි ටිකක් නැති කරගෙන
ඊට පස්සේ වෙන මොකද දෙයියන්ට බයිනවා දෙයියෝ තමයි මාව කෑවේ අර දේවාලට ගියා හරි කියන මේ එහෙම කට්ටියකුත් ඉන්නවා සමහරක් කට්ටිය ඉන්නවා හරි ලෙවල් එකට ඒ දේවල් කරලා වැටිච්ච කට්ටිය එහෙම කට්ටියකුත් ඉන්නවා දැන් අපි ගත්තොත් ඒක දැන් අපේ ප්‍රශ්න සමහරක් කරලා ප්‍රශ්නේ තේරුම් ගන්නෑනේ ගෙදර ගෑනු කෙනාගේ කෑම රහ නැත්තම් වෙන කඩේකින් කනවනේ එතකොට වැරද්ද කාගේද ගෑනු ඇත්ත දැනගන්න ඕනේ රහට කෑම ටික හදලා දෙන්න දැන් අපි හෝටලෙන් ගිහලා හරි සන්තෝෂෙන් කනවනේ ඒ කන්නේත් බත්මනේ ඒ කන්නේත් ඒ පරිප්පුවනේ නේ ඒ මාළුව ඒ වෙනසක් නැහැ ඇයි ඒ කියන්නේ එක්කෝ උයන කෙනාගේ වැරද්දක් නේ ඔක දැන් මට දුන්නොත් එම හාල් දුන පහ ටික උයන්න බෑනේ මන් දන්නේ නැහනේ ඒක එතකොට සමිත අපේ ප්‍රශ්නේ මොකද්ද කියන එක අපි අපි ගොඩක් දුරට මේ මිනිස්සු ප්‍රශ්නේ එක පැත්තක තියෙද්දි වෙනතනකට අර මුකේ තියෙද්දි වෙනතනක ගානවා වගේ අර මිනිස්සු සමහරක් ඒගොල්ලෝ තමුන්ට තියෙන ප්‍රශ්නේ මොකද්ද කියලා දන්නේ නැහැ. ඉතින් ඒක ඒකත් එක්ක මේ සමහරක් කරලාට ආදරය, සෙනෙහස, එතකොට හොරා කෑම ওই දේවල් ගොඩක් ඒවා තියෙනවානේ. එතකොට සමහරක් මිනිස්සු සතුටු වෙන ක්‍රම තියෙනවා. එක්කෙනෙක් කැමති තව එක්කෙනෙක් ආදරෙන් ඉන්න. දැන් සමහරක් වෙලාවට මට ආවේවා තියෙනවා සමිත. ඒ දෙන්න අතර කිසිම ලිංගික ඇසුරක් නැහැ. හැබැයි කතා කරනවා, ආදරය කරනවා, එහෙම දේවල් තියෙනවා. සමහරක් ඒගොල්ලෝ මාට ඇවිල්ලා තියෙනවා. ඒ දෙන්න අතර තියෙන ලිංගික සන්තෝෂයක් විතරයි. එතනින් එහා කිසිම සම්බන්ධතාවයක් නැහැ. කතා කරනවා, හම්බෙනවා. ඉතින් ඒ වගේ ජීවිත කොටක් මට හම්බෙලා තියෙනවා. ඒගොල්ලන්ගේ ප්‍රශ්න වලට මම උත්තර දීලා තියෙනවා. සමහරක් ඒවා මගෙන් බැනුම් අහගෙන ගියේවත් තියෙනවා. නැත්තේ නැහැ. හැබැයි එකම දේ මම කියන්නේ මෙහෙමයි ගැළපෙන නොගැළපෙන එක තීරණය වෙන එක නෙමෙයි උතන ප්‍රශ්නේ කවුරු හරි කෙනෙක් සතුටු හැබැයි මෙහෙමයි දැන් මම කියන කතා ධර්මයට විරුද්ධ විය හැකියි හරි බෞද්ධ ධර්මයේ තියෙන්නේ එහෙම දේවල් කරන්න එපා කියලා නමුත් ප්‍රශ්න වෙලා තියෙන්නේ දැන් ඕකේ මම හොඳම උදාහරණයක් කියන්න එක්තරා නිලියක් නිලියගේ නම වගේ අහන්න එපා අවුරුදු දැන් අවුරුදු 17ක් ඩිවෝස් එකට අවුරුදු 17ක් ඩිවෝස් එකට එතකොට එයාගේ ජීවිතය මොකද්ද? එතන ජීවිතෙන් වැඩි ගැටලුවක් තියෙනවනේ නේද? එතකොට එයා ජීවිතේ විඳලත් නැහැ. මිනිහෙක් එක්ක ගිහිල්ලත් නැහැ. හරි ජීවිතේ නඩුවක් එක්ක ජීවත් වෙනවා. ඉතින් මේ රටේ ඔන්න ওই දේවල් වෙනස් වෙන්න ඕනේ. දැන් වෙන රටක නම් අවුරුද්දකින් ඩිවෝස් එක කියන එක මන්නම් කියන උඩරිම අවුරුදු දෙකක් ඇතුළත සමලකරපත් වෙනවා නැත්නම් ඩිවෝස් එක දෙනවා. එච්චර කාලෙකුත් අවශ්‍ය නැහැ. නෑ නෑ මම කියන්නේ උඩරිම. ඔව් උඩරිම. පැහැදිලිව. එතකොට අවුරුදු 17ක් අවුරුදු 17ක්ද 18ක්ද? එතකොට මේ ජීවිතේ ඉවරයි නේ යාගේ. මොකද්ද තියෙන්නේ? අනවශ්‍ය ප්‍රශ්නයක් ඇති. වැඩක් නැති දෙයක්. මිනිහෙක්ට මෙහෙමයි එකම දේ මම කියන්නේ ආගමේ කියනවා දෙවියන් වහන්සේ විසින් එක් කරුවේම වෙන ඒගොල්ලන්ට විනාශ කරන්න දෙන්න එපා කියලා. ඒක හරි. ගැළපෙන නැති දෙන්නෙක් එකතු වෙලා විඳෝ විඳෝ ඉන්නවට වඩා මම නම් කියන්නේ වෙන් වෙන එක සුබයිනේ. එතන ගැටලුවක්. ගැටලුවක් තියෙනවා. මේ අපේ අපේ කල්චර් එකේ දිනනවා බැඳගත්ත මිනිහත් එක්ක සදාකාලික ඉන්න ඕනේ කියලා. මං එතන නෑ. මගේ දරුවට කියන්නේ විනාඩියකට හරි ඉස්සෙල්ලාමට දැනුවොත් මේ මිනිහා එපා කියලා බෝරුවට නගින්න හරි පල්ලියට යන්න හරි මං නැගෙන අයින් වෙන්න. ඔය දුකිනට ඩි එක වටිනා මාගාවට එන බාගෙට භාගයක් මේ ඊයේ පෙරදා එක අම්ම කෙනෙක් කියලා මාගා ඇඬුවා ඒකේ වෙලා තියෙන්නේ ඒ දරුවව අතින් අල්ලන් හැමතැනම අරන් ගිහිල්ලා තියෙන්නේ ඒ තරම් රෝස මලක් වගේ හදලා අන්තිමට අම්මගේ කීමට අකමැති මිනිහට බන්දලා දෙනවා ඊටසේ යා ඒ දරුවා කියලා දිනා අම්මේ මට මෙයාව හරියන්නේ නැහැ නෑ නෑ ඔයා බඳින්න ඕනේ කියලා අද බැඳලා අපා දුක විඳිනවා අම්මත් ඒ දුකම විඳිනවා සමිත මේ මිනිස්සු හිතන්නේ මේ විවාහයෙන් පස්සේ අපි හරි ලස්සනට ඉන්න හැම එකක් නැහැ. මේ ප්‍රශ්න කොටේ තමයි. ප්‍රශ්න ගොඩක ඉන්න වෙන්නේ. ඉතින් ඒක නිසා එයාව ගැළපෙනවද නැද්ද කියලා කොයි වෙලාවෙද මං කියන්නේ තේරුම් කරන්න වාට සෙට් වෙන්න නැත්නම් අයින් වෙන්න. ඒක තමයි හොඳම දේ කියලා. හොඳම දේ මම නම් දකින දේ. මොකද මාගාවට එන මිනිස්සු සමහරකට පිස්සු වෙනවා. ඇයි කල්පනා කරලා මෙහෙමයි. පිරිමියෙක්ට ගත්තොත් එහෙම කියන්නේ පඳුරනේ. දැන් ගෑනු ළමයාගේ පඳුරට ඕනේ එකෙක් මුත්‍රා කරයි කියලානේ කියන්නේ. ගෑනු ළමයාගේ එතෙන් පඳුර බේරගනින් කියලා කියනවා. එතකොට පිරිමින්ට දරා ගැනීම ශක්තිය වැඩි නේ එතන. එතකොට ගෑනු ළමයෙක්ට මොන හරි හානියක් වුණාම ඒක ලොකුවට යනවා සමිත. ඒක හරි අමාරුයි බේරගන්න. එතන තමයි ගැටලුව. එතන ඒ ගැටලුව තියෙන්නේ. මම කවදාකවත් මම පිරිමියෙක්. මම පිරිමියාගේ පැත්ත තමයි ගන්න ඕනේ. මම ගන්නේ නැහැ. හේතුව තමයි පිරිමියා ඕනේ තරග කියලා ආවේ කියන්නේ. අපේ සිංහල භාෂාව තියෙන හොදලා ගැටගත්තා නම් ඉවරයි කියලානේ.
ඒකනේ ඇත්ත කතාව මේ බොරුවට සංස්කෘතිය අර ඒ දේවල් මොනා දෙබ්බත් දරුවනේ එකම දේ උඹලගේ පතිවත රැක ගන්න ඕනේ ඒක එක මගේ දරුවන්ට උනත් මම කියන්නේ ඒ දේ රැකගෙන ඉන්න ඕනේ පිස්සු කෙරිනවා කෑ ගහනවා නටනවා ඒ සතුටින් ඉන්න හැබැයි ඔයාට ගැළපෙන්නේ නැති කෙනෙක් එක්ක විවාහයකට නම් යන්න එපා ඒ සීමාව දැනගෙන ඒ කටයුතු කරන්න කියන එක කියන්නේ අපි මේ දේවල් කතා කරන්නේ මේ මාතෘකාව අපි හොයාගන්නේ සහ මේ සාකච්ඡාව ගොඩනැගෙන්නේ ඔබට මේ 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 අපිට මුණ ගැහෙන ප්‍රශ්නත් එක්ක මෙතුමා හොයාගෙන ඉන්න පිරිස් එක්ක වැඩිපුර තියෙන සමාජයේ තියෙන ගැටලුවක් අපි මේ කතා කරන්නේ අපි කියවනේ විශේෂ දින තියෙනවා කියලා සුවිශේෂී අපි මේ සමරන ඒ තැන්වලදී අපි ගොඩක් මුලා වැටෙන අවස්ථා තියෙනවා මම පෞගේ දවස්වල මේ සමාජ ජාලාව මම එච්චර කැමති නැහැ දැන් එතනට යන්න හැබැයි යම් කිසි විදියකට අපි යාවත් කාලන වෙන්න ඕන නිසා අපිව බලනවා එතකොට මේ දවස්වල තියෙන ලොකුම ගැටලුව තමයි මම දැක්ක විදිහට එක එක දේවල් තනිකඩ යා ඔහොම පේජුත් තියෙනවා එතකොට මේ සැරේවත් මට සමරන්න පුළුවන් වේද ඔන්න ඔහොම කියලා මොකක් හරි සමරන්න පොඩි සූදානමක් තියෙනවා හැබැයි මේ තරම් මේ අපි කාන්තාව ගැනත් කතා කර නිසා කාන්තාව එතනටපත් වෙන්න අන්න අරතන බලපාලා තියෙනවා අවබෝධයක් නැතුව මේ මොකක්ද මේ සමරන්න යන්නේ සහ එතකොට මේ গুপ্ত විද්‍යාව කියන විෂය පැත්තෙත් යම් පිරිසක් මාන බලාගෙන ඉන්නවා මෙතන බිලිබා ගන්න වගේ යම් තැනකට ඉන්නවා නරකද වශී කර්ම ටිකක් එහෙම කරලා මේ ළමයින්ට උදව්වක් කරන්න පුළුවන් නම් මොකක්ද ඔබතුමාගේ අදහස ඒ ගැන නෑ සර් ස්වාමීද මේ වශී කර්ම නම් කරගැනීම මම එච්චර කැමති නෑ ඒ කියන්නේ එහෙම පිරිසක් ඉදිරිපත් වෙලා ඉන්නවා මේකට ඒක හරි යන වැඩක් නෙමෙයි ඒක නෑ ඇත්තටම මේ අපි ගත්තොත් එහෙම ආදරය හරි ලේසියට විකුණන්න පුළුවන් හරිම අඩු ගන්නට වික්ක හැකි මම හෙට ඇඩ් එකක් දාන්න නැත ඔයගොල්ලොත් එක්ක කියන්න මම වශී ගුරුකම් කරනවා කියලා ඔයා පිළිගන්න UK වලින් කතා කරා ලක්ෂ 3000ක් දෙන්නම්කෝ වශී ගුරුකම් කරන්න දෙන්න කියලා මම කොහොනේ පුතේ ඔයා කරන්න එපා මට සල්ලි ගන්නත් බෑ වැඩේ කරන්නත් පුළුවන් මට ඉතින් ඇත්තටම අවශ්‍ය නැහැ සමිත ඒ තැනට යන්න එපා කියලා මම හැමදාම කියනවා මට සල්ලි ඕන නම් මම ඒව කර මට එක ඇඩ් එකක් දෙනවා වශී ගුරුකම් රාගම ගුරු වශී ගුරුකම් කරනවා කියලා ගහව ගමන් ආයේ පැලෙන්ඩයි දන්නව කරලා දෙනවා කියලා ඉතින් මට හරි කරදරයි අනිත් එකට යන්නත් එපා අපි ඊට වැඩි තැනකට යන්න ඕනේ මොකද හේතුව අපි ගත්තොත් එහෙම දිනත් එක්ක කතා කළොත් එහෙම දැන් එනවනේ පෙම්වතුන්ගේ දිනේනේ එතකොට පෙම්වතුන්ගේ දිනේ දවසට දරුවෝ හදාගන්න ප්‍රශ්නත් වෙනවනේ ඒ කියන්නේ උතන්දි ගොඩක් දුරට එන්නේ ජාතක දරුවන්ට වඩා අවජාතක දරුවෝනේ බිහි වෙන්නේ ඇත්ත කතා කළොත් අපි මිනිස්සු කතා කරනකොට අපිට බණ්ඩක් ඉඳලා තියෙනවා ඒක අපිට කමක් නැහැ හැබැයි අපේ ජීවිතවල සමිත මෙහෙම දෙයක් තියෙනවා අපි අපි නෙමේ අපේ තරුණ ජීවිතයේ අපිට තිබුණේ කෙල්ලෙක්ව අරන් රූම් එකකට යන තැනට නෙමෙයිනේ අපිට තිබ්බේ ළඟින් ඇවිල්ලා ඉඳගෙන අත ගාගෙන යන අන්න ඒ වගේ නිකන් එහෙම දෙයක් නෙදේලා ලියලා ඒ ලේන්සු අපේ තියාගෙන මේ මට දුන්නා කියලා පෙන්නන එහෙම දෙයක් නෙතිබ්බේ අද ඒක නෑනේ ට්‍රයි කරපු දාට පහවදා රූම් එකකට අරන් යන තත්වයක් නේද තියෙන්නේ ඕක තමයි ඇත්ත කතාව. ඔය කවුරු පිළිගත්තත් නොපිළිගත්තත් ඕක තමයි ඇත්ත කතාව. සමිත ඒක ඒකට හේතු දෙකක් තියෙනවා. එකක් තමයි මේ අපේ රටේ ලිංගිකත්වය කියන එක ඕපන් නැහෙනේ. දැන් අපි ගත්තොත් එහෙම මම පිටරටවල කියලා තියෙන ඒගොල්ලන්ට ඒගොල්ලෝ ගණන් ගන්න නැති මොදේ තමයි ලිංගිකත්වය. මොකද ඒගොල්ලෝ දකිනවා ඒක දැකලා තියෙන අනිත් එක තව දෙයක් තමයි අපේ රටේ මම නම් කියන්නේ මිශ්‍ර පාසල් වලට ගෑනු ළමයි පිරිමි ළමයි යවන්න ඕනේ. දෙගොල්ලෝ එකට දින දැන්. එතකොට ওই ලිංගිකත්වයේ ප්‍රශ්නේ ගොඩක් අඩු වෙනවා. අඩු වෙනවා. මොකද ඒගොල්ලෝ ගාණක් නැතු වෙනවා. ඊළඟට දැන් ඔය ගත්තොත් එහෙම මිනිසුන්ගේ ප්‍රශ්න දැන් ඔය පෙම්වතුන්ගේ දිනේ කියන එකේ වෙන්නේ පෙම්වති ඇත්තට මේක සමරන්න ඕනේ දෙයක්. ආදරණීය විදියට. ඔබතුමා කියන විදියට මේ එක දවසක වෙන් වෙලා එහෙම සමරන්න ඕනේ දෙයක්. නෑ ඒක තමයි මම කියන්නේ. මම කියන්නේ පෙම්වතුන් සමරන්න ඕනේ. ඒක හැමදාම පැහැදිලිවම මේ එක දවසකට සීමද අම්මාව රුන්ගේ දිනේ මම නම් ඒ දිනේ මට මතකත් නැහැ හැබැයි මම අපේ අම්මට හැමදාම සලකලා තියෙනවා මගේ තාත්තට මැරෙන ගම මම සලකලා තියෙනවා හැම දවසක්ම අම්මා රුන්ගේ දිනයක් එන්න ඕනේ එච්චරයි මට ඕගොල්ලෝ දැනෙන්න ඇති මගේ තාත්ත මැරුණට මට ඇස් දෙකෙන් කඳුළු බිඳක් ආවේ නැහැ ඒක මට ඇත්ත දේ මොකද හේතුව මගේ තාත්තට මම සිගරට් එක අරෙන්න හැමදේම ගෙනත් දීලා තියෙනවා. එයා ගිහිල්ලා එයාගේ සිගරට් එක අරන් ආවිල්ලා බිලද සස්ටජන් එක පාව මම ගෙනත් දෙන්නේ. ඉතින් ඒකින්ද මට දුක නැහැ. මොකද එයා මැරුණෙත් රජෙක් වගේ. ඉන්නකම් එයාගේ දේක. ඉතින් එතකොට ඒක මගේ පියවරුන්ගේ දිනේ මට හැමදේම තිබ්බා. දැන් නැහැ. දැන් එයාව මතක් වෙනවා සහ දේ. ඉතින් එතකොට මට විශේෂ දිනයක් අවශ්‍ය නැහැ.
පෙම්වතුන්ගේ දිනට විශේෂ දෙයක් කරන්න ඕනේ. පෙම්වතියෝ පෙම්වතු කියන ඒගොල්ල පුතේ ඔය පෙම්වතුත් පෙම්වතියොත් විවාහයෙන් ඉවර වෙනේවා තියෙන්නේ 1/2ක් විතර. ආදරණීය කතන්දර පිටුවක් පෙරණ තරම් තියෙන්නේ. ඒ කියන්නේ අද මේ පිටුව හෙට වෙන පිටුවක් වෙන්න පුළුවන්. එතකොට ඔය දේවල් තුල අපි ඒකට වෙන දෙයක් කරන්න ඕනේ. මෙහෙම දෙයකට අපි යා. පෙම්වතුන්ගේ පෙම්වතියන්ගේ බලාපොරොත්තුවක් තියෙනවා විවාහ වුණායින් පස්සේ දරුවෙක් හදාගන්න. විවාහ වුණායින් පස්සේ සමහරක් ඒගොල්ලෝ විවාහ වෙන්න ඉස්සෙල්ලා දරුවෝ හදලා බඳින එක නෙමෙයි මම මේ කතා කරන්නේ. හරි. අපි දැනගන්න ඕනේ රටේ දැවෙන ප්‍රශ්නයක් තියෙනවා මන් දකින දෙයක්. අපේ රට සිංහල කියලා කියන්නේ එහෙම නැත්නම් සිංහලයෝ ඉන්නේ මෙහි විතරනේ. ලංකාවේ විතරයි. ඒකත් දැන් වඳ වෙනවනේ. ඒකට අපි මොන හරි දෙයක් කරන්න ඕන. මොකද හේතුව තව පුළුවන් තරම් වැඩි ළමයි හදපන් කියලායි මන්නම් කියන්නේ. බඳපොණ්ඩේ. බඳපොදු පෙගොලන්ට නෙමෙයි. ඉතින් ඒක නිසා ඒක වෙනුවෙන් දරුවන් නැති අම්මලා තාත්තලා කියන තාත්තලා කියන දෙගොල්ලම නේද අම්මයි තාත්තේ දෙන්නම දරුවෝ බලාපොරොත්තු වෙන්න තියෙනවා. එතකොට ඒකෙදී සමහරක් ඒගොල්ලන්ට කලු කුමාර දෝෂය නිසා දරුවන් අහිමි කට්ටි ඉන්නවා. සමහරක් ඒගොල්ලන්ගේ මහත්යාගේ ප්‍රශ්න නිසා දරුවන් අහිමි කරනවා. ඔය දෙගොල්ලක් ඉන්නවා. ඒක අපි තේරුම් ගන්නවා. වඳභාවය ගත්තොත් සාමාන්‍යයෙන් ඕකේ වඳ වෙන්න කාරණා දෙක තුනක් තියෙනවා. එකක් පිරිමියාගේ පැත්තෙන් ඔය ගෑනුගේ පැත්තෙන් දෙවෙනි එක දෙගෑනු එක්කෙනාගේ පැත්තෙන් කලු කුමාර දෝෂයට වෙන්න පුළුවන්. නැත්තම් සමහරක් ඒකුණන්ට කිසිම දවසක දරුවන් නොහිටන තත්ත්වයක් තියෙනවා. ඒකේ වඳ ඒවලත් තියෙන ස්ටෙප්ස් එක මට බලන්න පුළුවන්. ඊළඟට සාමාන්‍යයෙන් කියන්නේ අර දරුවෙක් පිළිසිඳගෙන නැති වෙන කට්ටියක් ඉන්නවනේ. ඕව ගොඩක් වැඩි රටේ මන්ද මට මේ මේ ඉතින් ඒ දේවල් වලට අපි ගාව ආරක්ෂාකාරී දේවල් ටිකක් තියෙනවා. අපි 14 වෙනිදා ඒ වෙනුව අපි ඒක අයින් කරමු. මොකද ඒක පෙම්වතුන්ගේ නෙමෙයි. පෙම්වත් ඒගොල්ල පෙර පෙම්වතුන් තමයි මේ විවාහ වෙලා බලාපොරොත්තුෙන් ඉන්නවා දරුවෙක්. ඒ දරුව බලාපොරොත්තු වෙන අම්මාවරුන් සහ පියවරුන් වෙන්න බලාපොරොත්තු වෙනවා එන්න. ඒ වෙනුවෙන් මම විශේෂ දිනයක් දෙනවා. මම එකට ඕගොල්ලන්ගේ කමෙන්ට් එකේ දාන්න. මොකද මේ දැන් මේක ආපු දෙකත් එක්ක මම මොකද්ද කරන්න කියන එක 14 වෙනිදෙන්දී අනිවාර්යයෙන්ම එකට කරන්න ඕන දේ මම දෙන්නම්. එදාට එන්න. ඔබතුමා මේ පෙම්වතුන්ගේ දිනේ මව්වරුන්ගේ දිනයක් කරන්න තමයි මේ හදන්නේ. මොකද හේතුව ඒ පෙම්වතුන් දෙන්නාගේ බලාපොරොත්තුවනේ. දැන් පෙම්වතුන් වුණා ඊට පස්සේ විවාහ වුණා. ඒ කියන්නේ හරිනේ ඒගොල්ලෝ. එතකොට එතනින් එහාට ඒගොල්ලෝ බලාපොරොත්තු එකම දේ අවුරුදු 42කට වැඩි ඒගොල්ලෝ ඉන්න එපා. පැහැදිලිවම කියන්නේ මට ඒකට මුකුත් කරන්න බැරි හින්දා. ඊට වඩා 40ට අඩු කට්ටියට මට වාගාව මම ඒක බල්ලා කියන්නම් කරන්න පුළුවන් දේවල් ටික. ඒ දේ කරලා අපි අපේ එකක් තමයි මේකෙන් අපිට ගොඩක් දේවල් වේවි. මොකද හේතුව අපේ ජනගහණය වැඩි කරන්නත් පුළුවන් වේවි. සහ පෙම්වතුන්ගේ බලාපොරොත්තු ඉටු කරන දේකුත් වෙනවනේ. මේකද දරුවෙක් නැහැ කියන එකේ පළවෙනිම දේ මොකක්ද දන්නවද සමිත? විවාහ වෙනවනේ. විවාහ වෙද්දී අහන දේ විවාහ වෙලා ඔන්න මාස දෙකක් තාම මොකුත් නැද්ද? ඕකනේ අහන්නේ ප්‍රශ්නයක්. ඔය කතන්දරය අහනවා. මොකද මගේ මොකද හේතුව මිනිස්සු ඊට නෑනේ ඔන්න දැන් අවුරුද්දක් විතර එනවා. තාමත් නෑනේ. ඒ අහනකොට අම්මා මානසිකව වැටෙන්න ගන්නවා. මම හිතන්නේ අද මේ ප්‍රශ්නේ තරමටම තියෙනවා. ඔබතුමාගේ මම මෙහෙම ප්‍රශ්නයක් ඇහුවොත් දැන් අපි අපේ ඉතිහාසයට ගිහිල්ලා බලනකොට අපේ ඉතිහාසයේ අම්මලත් හරි ලස්සනයි හරි හැඩට හිටියා සහ මේ දැන් වර්තමානිකට සම්පූර්ණ වෙනස් වෙලානේ. හැබැයි ඒ වගේම තමයි ඉස්සර පවුල් ගත්තට පස්සේ දරුවෝ 10ක් 12ක් හිටියා අඩුම 7ක් 8ක්වත් ඉන්නවා. එහෙම සමාජයක තමයි මේ මේ අපේ රට තිබුණේ. හැබැයි අද වෙනකොට එක දරුවෙක් දෙන්නෙක් වැඩිමුණොත් 3 දෙනෙක් වෙයි 4ත් අපි කියමුකෝ. හැබැයි ඒ ප්‍රශ්නත් ගිහිල්ලා මේ මේ දරුවෝ නැති අම්මල ඕනෑ තරම් අපිට මුණ ගැහෙනවා කාන්තාවන්. මේ තරමටම මේ ප්‍රශ්නේ වැඩි වෙන්න හේතුව මොකද්ද ඔබතුමා? මම දකින එක ප්‍රශ්න දෙකක් තියෙනවා. එකක් තමයි මේගොල්ලෝ ගන්න උපත් පාලන ප්‍රශ්නත් මට අහුවෙච්ච දෙයක්. ආහාර රටාව එකේ එක දෙවෙනි එක ආහාර රටාවෙත් ගැටලුවක් තියෙනවා. අනිත් එක කන්නේ විස බීජනේ ගොඩක් දුරට. ඒකින්ද එන ඉෆෙක්ට්ස් ගොඩක් වැඩි. දැන් වාය නිකන් අපි කතා කළොත් අපේ තාත්තලා මම එක කිව්වේ පැන්ඩෝල් මම මේ මාස 6කට 4 සැරේට පැන්ඩෝල් දෙයක්වත් බොන්නේ නැහැ නේ. හරි එහෙමනේ හිටියේ. නමුත් අපිට මොනවාද තව අවුරුදු 10ක් විතර ඇද්දි අපි ලෙඩුනේ. අපි දැනගෙන හෝ නොදැනගෙන ගන්න විසනේ. ඉතින් එහෙම දෙයක් තියෙනවා. එතකොට ඇඟවල් වල විස වෙනවා. අනිත් එක මෙයා දැන් අඳින ඇඳුම් බලන්නකො.
अतर मट एक प्रश्न मट कॉटन अंदिंड मट दाड़ी दान मैं फुल कॉटन तम अंदी मट दाड़ी दान अरे එතකොට දැන් සිල්ක් එකක් එහෙම ඇද්දොත් මට ඉන්න බෑ මෙතන ගලයි මාව. ඒ තරම් ඒක මට හුරු නැති කම. එතකොට ඔය පෑන්ටිස් අඳින ඒගොල්ලෝ බ්‍රාස් අඳින ඒවල බිස බීචන කියන්නේ අර ඔරිජිනල් නෙවෙයි අඳින ඕවලත් ඉෂුස් තියෙනවා. මම දන්න දෙය තියෙනවා. මම දන්නේ මේ බ්‍රෑන්ඩ් නෙමෙයි මං කියන්නේ. ඉස්සර අපේ අම්මලා තනිකර කපු දේවල් නේ යන්නේ. හරිද? අනිවාර්යයෙන්ම හිතට මේ අපේ ඇඟට සුදුසු දේවල් නේ යන්නේ. ඒ කියන්නේ අපි තව පැත්තකින් ගත්තොත් එහෙම අර මේ උතන විලාසිතාව නෙමෙයි බලන්න ඕනේ කියලා කියන්නේ. ඒ පැත්තත් ඇති. මම දන්නේ ඒක. මට ඒක කියන්න බෑ. ඒ වගේ දේවල් තියෙනවා. ඊළඟට කොස් කියන දේ, පොල් කියන දේ කොච්චර දේවල්. ඉතින් කිරි වඩනවානේ මේ කිරි හම්බ බබාල හම්බෙච්ච එකල කොස් ටිකක් කෑම හොඳට කිරිනවා කියලා කියනවානේ. හරි මේවා එකක්. ඉතින් ඒ දේවල් දැන් නැහැනේ. කොස් කන කට්ටිය කොච්චරක් අඩුද? හැබැයි මේ කොවිඩ් එකේ ඉඳලා කොස් කන්න කට්ට ගොඩක් කට්ටිය. ඒ වගේ තත්ත්වෙන් තියෙනවා ඒ වගේ ප්‍රශ්නක් තියෙනවා. අනිත් එක ඊට අමතරව තියෙනවා මේ සමහරක් කියනවා දරුවෝ පලන අහිමි වෙන්න කරපු ගුරුකම් තියෙනවා. ඊළඟට බන්ධන තියෙනවා. ඊළඟට කලව බන්ධන තියෙනවා. ඊළඟට දරුවෝ හම්බෙන්නේ නැති වෙන්න කරන ගුරුකම් තියෙනවා. දරුවෝ හම්බෙලා ඉපදෙන්නේ නැති වෙන්න කරන ගුරුකම් තියෙනවා. ඉතින් ගොඩක් ද කලල බන්ධන තියෙනවා. කලල විනාශ වෙන ඒවා තියෙනවා. ඒ ගුරුකම් පැත්තේ ඒ දේවල් අපි හොයන්න ඕනේ මොකද්ද මෙයාට වෙලා තියෙන්නේ කරන්න පුළුවන් ද බැයිද කරනව නම් කරන ක්‍රමයේ මොකද්ද කියලා ඒ පැත්තෙන් හදන්න පුළුවන්. ඉතින් ඒක නිසා අපි ඒ පැත්තට පොඩ්ඩක් යොමු වෙලා ඒකෙන් මෙහෙමයි එන හැමෝටම ගොඩ දාන්න බැරි වේවි කරන්න පුළුවන් සීමා සහිත ප්‍රමාණය හැරි මම දරුව මෙහෙම ගොඩක් කරලාට දරුවේ කම්බෙන් දෙලා නැතිච්ච ඒගොල්ලන්ට මම ගොඩාක් දේවල් කරලා දීලා තියෙනවා. මොකද ඒවා ඒ කියන්නේ ෂුවර්මනේ ඒකෙන් දරුවේ පිළිසිඳ කරන්න තියෙනවනේ. ඒකද කළු කුමාර දෝෂ යන්ත්‍රයක් වගේ දාපු ගමන් ටක් ගාලා හරියනවා. ඊළඟට මොන හරි කරලා තියෙන්න පුළුවන් ඇඟේ බඩු විස තියෙන්න පුළුවන්. දැන් ඇත්තටම ගත්තොත් සමිත මාගාවට එනවා හිතා ගන්න බෑ දවසට 10ක් 15ක් බඩවල් වලට එක එක දියල් දීලා කොච්චර දිනවද අප්පා. හැබැයි වැඩියෙන්ම නම් ඇවිල්ලා තියෙන පිරිමි කට්ටිය නෙමෙයි ගැණු කට්ටිය. ඒ කියන්නේ කාන්තාවට කාන්තාවට තමයි දෙන්නේ. මොකද දෙන්නේ? ඉතින් ඒකම බලපාන දරු පළ වලට. ඇයි මට සෙට් කරගන්න උනාම කාගෙන් හරි ඉනාවක් කරන් දීලා අර ගැල්ලමට කවනවා? වර්තමානයේ ඒක මාර්ගය තියෙනවා. ඉතින් මේ දේවල් වලින් බේරලා අපේ සිංහල මනුස්සයව රැකගෙන ඉදිරියට යන්න පුළුවන් දෙයක් අපි කරමු. පෙම්වතුන්ගේ දින දවසේ පෙම්වතුන්ගේ දිනේ මම හිතන්නේ සුබ පණිවිඩයක් වේවි ඔබට. එතකොට මේ දේවල් මට හිතවත් බොහොම සමීපතම පවුලක යම් ප්‍රශ්නයක් එනවා. එතන මේ පවුලේ ලේලිලා 4 දිනක් ඉන්නවා. එතකොට එතනදී 4 දිනාම දරු සම්පත් ලබන්න ඕන මෙන්න වගේ ඉන්නකොට මේ 3 දිනකින් බබාලා නැති වෙනවා. එතකොට යම් විදියකට කොහොමද මේ මේ මේක වෙන්නේ? මේ බලපෑම කොහොමද මොකක්ද එතන තියෙන්නේ? තරබුතුමා කිව්වා ඒ කළු කුමාර දෝෂයද නැත්නම් වෙනත් දෝෂයක්ද? ඒකේ වර්ග දෙක තුනක් වෙනවා. එකක් තමයි එක ගෙදර දින්නේ ඒගොල්ලෝ. එක ගෙදරයි. එක ගෙදර ඉන්නවනම් ගෙදර දෝෂයක් වෙන්නත් පුළුවන්. මොකද ලෙඩක් නම් එක්කිනෙකුට වෙන්න පුළුවන් දෙන්නෙකුටත් උනා කියන්නේ මේ 3 දිනකටම එකම විදියට බබාලා නැති වෙනකොට යම් ප්‍රශ්නයක් තියෙනවා. එක ගෙදර දොර මං හිතන්නේ ගෙදර දෝෂයක් වෙන්න ඕනේ. මට ඒක බලලා හරියටම කියන්න. මොකද එහෙම ගෙදර දෝෂයක් තියෙන වෙලාවට හැම වෙලාවල් සාමාන්‍යයෙන් මට අහුවෙලා තියෙනවා. හරි ඒකයි. ඊළඟට මට මේ ළඟදි හම්බුණා වගේම දෙයක් ඒක මම කියන්න ඕන දෙයක් ඒ නෝනායි මහත්තයා දෙන්නම් මාගාට ඒගොල්ලන්ට ගෙදරදී ලිංගික එකතු වෙන්න බෑ. හරි පිට ගියාම කිසි ප්‍රශ්නයක් නැහැලු. බලපුවම ගෙදර මලයක් එක්ක ඉඳලා තියෙනවා. හැබැයි ඒගොල්ලෝ දන්නේ නැහැ ඒගොල්ලෝ ඇත්තටම අලුතෙන් ගත්ත ගෙයක් ඒක. මේ රාජගිරි වැඩි දුර නෙමෙයි. රාජගිරියේ අරගෙන තියෙන මිලියන කිව් හැටියට විදින 17ක් කියන්නේ 170,000 ඒ ගෙදර ඒ දෝෂ තියෙනවා. යකෙක් එක්ක තමයි ගේ ආරන්ති. ගේ ආරන්ති. ඊට පස්සේ අන්තිමට ඒගොල්ලන්ට මංකව තාවකාලිකව අයින් වෙන ගෙදරින් කියලා. ඊට පස්සේ හිතා ගන්න බෑ හෙළු. අපි නොදකින පැත්ත. ඒක තමයි. මිනිස්සු කිව්වොත් hina වෙනවනේ ඕක. ඒ නිසා මේගොල්ලෝ ડોක්ටර්ස්ලා ගාවට ගිහිල්ලා ඒට බ්‍රේත් අරගෙන ඉතින් බේත් ගන්න දෙයක් නැහැ හෙළු වෙන තැනක. දැන් ඒගොල්ලෝ ගිය වෙන එක ගෙදරක හරි එහෙම නැත්නම් හොටෙල් එකකට හරි ගිහින් ඒගොල්ලෝ යනවා. ඉතින් ඒ වගේ වෙලාවදී ප්‍රශ්න. ගේත් ගෙදරට ආවම එදනට ඉන්න බෑලු එකට. ඊට සන්දේර් මං ගියා ආරක්ෂා කරලා ඒකේ වැඩ වගේක් කරායින් පස්සේ ප්‍රශ්න කර දැන් මම හිතන දැන් මා දරුවට මාස බඩට මාස 6ක් විතර වෙනවා මං හිතන 6ක් හරි 4ක් හරි වෙනවා වැඩි ඒක මොකද මට මතක හිටියා මාර්තු මාසේ මං එක් කරේ මොකද කොවිඩ් එක පටන් ගන්න ඕන මෙන්න තියලා ඒක තමයි කරේ ඒතර අප්‍රේල් මැයි විතර වෙද්දි ඒගොල්ලන්ට මේවා වෙලා තිබ්බා දරුව හම්බෙන්න දැන් ළඟ ඇදී මට හරියට මතක නැහැ මට ඉතින් ඒ වගේ දේවලුත් තියෙනවා ඉතින් ඒවා මිනිස්සුන්ට ගියා මිනිස්සු hina වෙනවා
අර 21 වෙනි සියවස සියවස තාක්ෂණයේ මේ තරම් දියුණු වුණා නම් මේ විදිහට ඕන ප්‍රශ්නයකට උත්තර හොයන්න පුළුවන් වුණා නම් මේ වෙනකොට මේ වසංගත තත්ත්වෙන් මිදෙන්නට අපිට තවමත් බැරි වෙලා තියෙනවා මේවට මීට වැඩි විසඳුම් හොයන්න ඕනේ නේද විසඳුම් හොයන්න නැතුව ඉන්නවද නැත්නම් මොකද්ද මේ තත්ත්වය කියන එක ඔබ අවබෝධයෙන් දකින්න එතකොට ඔබතුමාගෙන් අවසාන වශයෙන් අහන්නම් දැන් අපි මව්වරුන්ට ආරාධනා කරනවා මව්වරුන් ඉන්න කාන්තාවන්ට ආරාධනා කරනවා මේ ප්‍රශ්නේ කෙනෙක් gederedi කොහොමද දැනගන්නේ මට මෙන්න මේ වගේ ප්‍රශ්නයක් තියෙනවා කියලා අපි හිතමුකෝ දැන් යම් දෝෂයක් හරි තියෙනවා නම් යම් කිසි ඉඟි මොනව හරි පළ වෙනවද මේ දරුපල නැති වෙන්න කාන්තාව හැමෝම මෙතනට එනකොට ඒ කියන්නේ සමහරට වෙනත් ප්‍රශ්නයක් වෙන්නත් පුළුවන් කාලය යම් විදියකට දීර්ඝ වෙන්න පුළුවන් මේ දෝෂ කියන ඒවා වෙනම අඳුරගන්න පුළුවන්ද අපිට gederedi ंगे चक्रियकरण एक हरियट वेन्न प्रश्न हरद एवलदीत गटलू बलपान प्रत्यीन ईलंगट तीन गटलू तमाइ सामिंगात्र एकदी तीन ना गटलू एक बलपान ईलंगट समहराट रेट बायन वकुंग अदीन वेलीट दंडन ඊට ඒ එක ඊළඟට පිරිමි එක්කෙනෙක් ඇවිල්ලා සාමාන්‍ය මහත්ය කරන්නා වූ දේවල් කරන්න ගන්නවා පිරිමි යකෙක් වගේ ඒකට කියන්නේ කලු කුමාරය කියලා කියන්නේ එහෙම දෙයක් තියෙනවා ඊළඟට ආයෙ සමහරක් ඒගොල්ලන්ට තියෙනවා මේ ඒ දෙන්න දැන් මහත්යට ඒක නිකන් ෆීල් වෙන්නේ නැති ගතියක් ඒ අර දෝෂය නිසා එහෙම වෙන වෙලාවල් තියෙනවා හරි ඊළඟට ඊළඟට එන දරුණුම කාරණාව තමයි ඒ දෙන්නගේ ජීවිතේට අර එකතු වුණාට සාර්ථ මෙහෙමයි ඔය සමහරක් ඒගොල්ලෝ ළමෙක් හදාගන්නම ඉන්න කට්ටියක් ඉන්නවා ඒගොල්ලන්ට මම දැකලා තියෙනවා එහෙම දෙයක් වෙන්නේ නැති කතිය මොකද ඒක ඇඟින් එන්නේ නැති කතිය ඒ කියන්නේ දැන් මේ ළමයා ඕනේ මට ළමෙක් ඕනේ මට කොහොම හරි ළමෙක් හදලා දෙනවා මිනිහට කියන්නේ තමුසේ මට කොහොම හරි හදලා දෙනවා මගේ ඉස්සරහා පිට කියලා දෙනවා එහෙම අර මේ සුබාදාම තේරුම් ගන්න ඒක එහෙම බෑ ඒක මේ සුබාදාමෙන් අපිට දෙන්න මොකද මගේ මම බැන්දේ 2000 එතකොට බැඳ දවස ගත්තොත් 9 වෙනි මාසේ 7 වෙනි මාසේ 19 වෙනිදා මම බැඳි මගේ දුවව හම්බුනේ ඊළඟ අවුරුද්දේ 4 වෙනි මාසේ 19 වෙනිදා හරිද හරියටම ඒ කාලේනේ ඒක එද්දි මගේ බර්ත්ඩේ එක තියෙන්නේ 4/16 ડોක්ටර් මට කිව්වා මේ අපි දුවව ගමු 16 වෙනිදා මොන් කෝ එපා ડોක්ටර් එයාට එන්න ඕන වෙලාවක් තියෙනවා ඒ වෙලාවට එන්න දෙන්න ඕන මොකද නැකත් හදලා ළමයි වෙලියට අරන් ඒකට නැකත් හදන එක නෙමේ ඉබේ එන්න ඕනේ මේ විකෘති අවශ්‍ය නැහැ කියලා එහෙම ඕනේ නැහැ ඉතින් බලපුවම මගේ දුවට සිංහාසන යෝගයක් තියෙනවා රාජයෝගයක් නැහැ රාජයෝගයක් කියලා නම් මම අනිවාර්යෙන් මැරෙනවා ඒකින්ද සිංහාසන යෝගයක් තියෙනවා ඉතින් ඒ දේවල් ඒ ඔටෝමැටිකලි ආවිච්ච දේවල් ඉතින් එහෙම නැතුව මේ බලෙන් මට දරුවෙක් ඕනේ කියන තරමට දරුවෝ ඕනේ නමුත් මහත්යත් එක්ක එයාගේ වැඩ කටයුතු වලට යන්නේ දරුවෙක් ඕනේ හින්දා නැතුව ඒ දෙන්න අතර ආදරයක් නැහැ सामान्य अवृद्ध भाक आदर अड़ूने वे नम कथा देवल तीन इधं ये देवल ओगोलो तेरूंगरगन मे दर्वे बलापुर वेनकोट अम्म के विधिट व्यूत देवल टीकन अजय कांतावकी कुहमत सामजे विशेष ये मे प्रश्न गटलू भंगिता वेपुरति कांताव ගැහණිය කෙනකෙන මොනතරම් ජීවිතේ දරා ගන්නවද මොනතරම් මේ සියල්ල මොනතරම් දේවල් සංගවගෙන ජීවිතේට මුහුණ දෙනවද කියන කාරණේ ගැනත් අපිට අදහසක් තියෙනවා මේකෙන් කියවෙන්නේ නැහැ පිරිමියාට ප්‍රශ්න නැහැ කියන එක මේ හැම කෙනෙක්ම එක වගේ ජීවිතේ දරාගෙන තමයි මේ ගමනේ ආවිත්තේ අපි මුලදී කතා කරනකොටත් කිව්වා මේ ආගම දහම ගැනත් අපි කතා කරේ හින්දා මම විශ්වාස කරනවා සියලු ශාස්ත්‍රවරුන් වහන්සේලා යහපත තමයි දේශනා කරේ. එතකොට එහෙම තැනකදී මේ අපි මේවා නිවැරදිව අවබෝධ කරගන්නේ නැති තැන තමයි අපි මේ ප්‍රශ්න ගැටළු ගොඩක් හදාගෙන තියෙන්නේ. ඉතින් මේ හැම දෙයක්ම අවබෝධයෙන් දකිනවා නම් අපිට මේ ප්‍රශ්න අඩුවේ කියන එක තමයි හැමදාමත් වගේ කියන්න තියෙන්නේ. එහෙමනම් අදටත් අපි සමුගන්න තමයි මේ සූදානම. මම හිතන්නේ 14 වෙනිදා මේ පණිවිඩය ඔබට සුබ පණිවිඩයක් වේවා සහ අවබෝධයෙන් කතා බහ කරන්න එතුමන්ට අවශ්‍ය අය විතරක් මේකට ඉල්ලුම් කරලා එන්න. ඒ වටිනාකම ගන්න කියන යෝජනාවත් එක්ක එහෙමනම් අවසරයි සමුගෙන යන්න. තව දවසක මුණ ගැහෙමු. අයිබෝවන්. ඔබටත් යෝජනා කරන්න තියෙන කාරණා ටිකයි මම මතක් කරේ. හැම දෙයක්ම අවබෝධින් දකින්න මේ විෂයන් තුල උනත් ගන්න තියෙන වටිනාකම් ටික අරගන්න. යම් කිසි තැනක වෙන්නා වූ අවඩක් නිසා එහෙම නැත්නම් නිවැරදිව මේ විෂයන් පාවිච්චි වෙන්නේ නැත්නම් කොතන හරි තැනක ඒක මේ විෂයේ තියෙන වැරද්දක් නෙවෙයි මේ දේවල් කරන අයගේ වැරද්දක්. ඔබ මේක අවබෝධයෙන් දකින්න. අපි මේ දේවල් ගැන කතා කරන්නේ මිත්‍යාව සමාජගත කරන්න නෙවෙයි මේ වගේ යම් වටිනාකමක් තියෙන හින්දා. එහෙමනම් ඔබට සුබ දවසක්. අයිබෝවන්.